ai buono golo hemum ten kumal ligiga watar sadarin piliganna wenada wage mona datta piya wage wetuwa gawaha sambandha krushikarmika toraturu aragena කලින් වීඩියෝ එකේදී අපි කතා කළේ ඉවත් ඒ පහසුවෙන් වගා කළ හැකි කොළේලවරු වර්ග ගැන. ඉවත් ඒ දී කෙටි කාලයක් තුළ අස්වැන්න ගන්න පුළුවන් හෝම්වර්ක් කාණ්ඩයක් කි තමයි කොළේලවරු. රසායනික පොහොර භාවිතා නොකර කාබනික පොහොර පමණක් භාවිතා කරලා අපට බොහොම සරුසාර කොළේලලුව ගාවක් ඉවත් ඒ දී පටන් ගන්න පුළුවන්. අපි කතා කරන්න යන්නේ ගෙවත්තේ අඩු ඉඩකින් කොළේලලු වගා කරන්න පුළුවන් ක්‍රමයක් ගැන. ඒ තමයි පලාකුළුණි. පලාකුළුණු සකස් කරන්න අපිට ඕන වෙනවා පොලිසැක් කවරයක්. ඊට අමතරව අපිට ඕන වෙනවා පස්. ඊට අපිට ඕන වෙනවා අඟල් එකහමාරි විස්කම්බයේ තියෙන අඩි දෙකක් තුන අතර දිග ඇති සිදුරු කරගත් PVC බටයක්. එතකම අපිට ඕන වෙනවා අපේ පොලිසැක් කවරේ බහාලිය හැකි කණු ශක්තිමත් කණු තුන. මේ කණු තුන මේ විදිහට ත්‍රිකෝණාකාරව තමයි අපිට හිටව ගන්න ඕන. අපි හදන්නේ අපේ පොලිසැක් කවරේ මේ කණු ඇතුළට දාගන්න. අපි දැන් මේ විදිහට පොලිසැක් කවරේ කණු ඇතුළට දාගත්තට පස්සේ අපි පොඩි ගඩොල් කැට ටිකක් අරගෙන මේ පොලිසැක් කවරය රඳවා ගන්න මේ විදිහට ඇතුළේ තියෙනවා. හරි, දැන් අපි හදන්නේ අපි මේ විදිහට සකස් කරගත්ත වගා කුළුණට මාධ්‍ය පුරවන්න. අන්තිමේ එකක් දැම්මා.
මොකද වකකුළුන්ට මාත්‍ය පුරවලා ඉවරයි. දැන් අපි කරන්න යන්නේ අපි භෝග වග කරගන්න ස්ථාන ලකුණු කරගන්න ඕනේ. ත්‍රිකෝණාකාර හැඩයට භෝග වග කරන්න පිස්තන ලකුණු කරගන්න ඕනේ. ඊට පස්සේ අපි ඒ ස්ථාන ත්‍රිකෝණාකාර විදිහට සිදුරු කරා. දැන් අපේ පලාකුළුනේ සිදුරු සිදුරු කරගෙන අවසන්. දැන් අපි ගාව තියෙනවා කංකු මුල්ලද්දවාගත්ත කංකුන් දණු සහ මුකුණු වැන්න. අපි දැන් ඒවා පලාකුළුනේ සිටවන්නයි යන්නේ. දැන් අපි මේ විදිහට තමයි අපේ පගා කුළුණ හදලා ඉවර කරගත්තේ. මේකේ මතු පිට අපි හිටවලා තියෙන්නේ රතු ලුණු, මාළු මිරිස් සහ නිවිති. ඒ වගේමයි වගා කුළුණ වටා අපි හිටවලා තියෙන්නේ මුකුණු වැන්න, කංකුන් සහ ගොටුකොළ. දැන් අපි මේ විදිහට හදාගෙන ඉවර කරගත්ත වගා කුළුණට ජල සම්පාදනය කරන්න යන්න. අපි මේකට ජල සම්පාදනය කරන්නේ මේ PVC බටය හරහා. මතක ඇතුව අපේ සෙලබ්‍රිටි ටිප්ස් YouTube channel එක subscribe කරන්න.